ඊයේ ඉතාමත්ම වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණ 2023 අවුරුද්දේ මාර්තු 9 වෙනිදා පවත්වන්නට තිබිච්ච පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කළා. ඒ විතරක් නෙමෙයි මේ තත්ත්වය ඇතුළේ කල් නොයවාම පළාත්පාලන මැතිවරණ සෙසු මැතිවරණ පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවෙන් ප්‍රකාශයට පත් කළා. මේක මේ ජනාධිපතිවරණය පැවැත්වෙන මොහොතේ ඉතාමත්ම වැදගත් තීන්දුවක්. මේ නඩුව පවරලා තිබුණේ සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය මේ නඩුකර පවරලා තිබුණා. මෙයින් මතුවෙන තත්ත්වය කොයි වගේද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ අවස්ථාව පුළුල් කරගන්න. මේ ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා සමගි ජන සන්ධානය නියෝජනය කරන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණමිතාන මහත්මයාට සුබ දෙසනක්. සුබ දෙසනක්. ඔබතුමාට දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීකම හම්බුණාද? කොහොමද තත්ත්වය? තවම නැහැ. මොකද තලත අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කළා තමන් මන්ත්‍රී දුරෙන් ඉවත් වෙනවාය, මන්ත්‍රීකම ඉවත් වෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් තලත අතුකෝරළ මහත්මිය කිව්වා. තලත අතුකෝරළ මහත්මිය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ ලයිස්තුව 2020 මැතිවරණයේදී. එතුමිය ඉවත් වුණාම ඊළඟ මනාප තියෙන්නේ කරුණාරත්න පරණමිතාන මහත්තයාට. මම එතුමිය කරපු කතාවත් මම බලාගෙන හිටියා. එතුමිය පැහැදිලිව කිව්වා මන්ත්‍රී ධුරයෙන් අයින් වෙලා යනවා කියලා. ඒ සම්බන්ධයෙන් එතුමියටම ආවේණික හේතු තියෙන්න පුළුවන්. නමුත් තාක්ෂණිකව ගත්තොත් එහෙම ප්‍රකාශයක් කරපමණින්ම මන්ත්‍රී ධුරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉල්ලාසීමේ ලිපියක් විධිමත්ව පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට බාර දෙන්න ඕනේ. ඉතින් මම එක හොයලා බැලුවාම පස්සේ තාම එතුමිය එහෙම ලියුමක් බාර දීලා නැහැ. එම නිසා මේ මහලිකන්තුමියට බැහැ මැතිවරණ කොමිසමට දැනුම් දෙන්න මේ කෙනෙක්ව පත් කරන්න ඕනි කියලා. ඉතින් මම හිතන්නේ එතුමිය මේ මොකක් කරයිද කියන්නේ දන්නේ නැහැ. කොහමත් ඔය පාර්ලිමේන්තුව මේ වැඩි දවසක් තියෙන එකක් නෙවෙයි මට පේන හැටියට. ඉතින් එහෙම මේ මගේ නම ගැසට් කළොත් එහෙම මොකද මට ඡන්දය දීලා තියෙන සමගි ජන බලවේගයේ ඡන්දදායකයෝ. අපි ජනවර්ම ආරක්ෂා කරගෙන තමයි හිටියේ දිගටම. අපි එහාට මෙහාට ගියේ නැහැ. ඉතින් ඒ මම එහෙම වුණොත් මම ඒ පාර්ලිමේන්තුවට සහභාගී වෙනවා. ඉතින් තවම මට එහෙම දැනුම් දීලමක් කළා නැහැ පාර්ලිමේන්තුවේ. ඔබතුමා 2015 පාර්ලිමේන්තුවට එන්නේ පළවෙනි වතාවට. ඊට කලින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ඉන්නේ. ඉඳලා පාර්ලිමේන්තුවට එනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. දැන් මේ පාර්ලිමේන්තුව තුල මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ඒවත් එක්ක බැලුවහම අපිට ටිකක් වැදගත් දෙයක් තමයි මේ පාර්ලිමේන්තු සහභාගීත්වය ටිකක් නාමිකව නේද වෙන්නේ. ඒ කියන්නේ මන්ත්‍රීකම තියාගන්න, මන්ත්‍රීකම රැකගන්න හරි උනන්දුයි. හැබැයි අර ව්‍යවස්ථාදායක කාර්ය කරන්න එහෙම උනන්දුවක් නැහැනේ. ඔව්, ඇත්තටම ගත්තොත් එහෙම මගේත් ඉතාම කටුක අත්දැකීම තමයි. පාර්ලිමේන්තු යන්න විශාල වශයෙන් ධනය වියදම් කරලා, විශාල වශයෙන් ලොකු බලුපොරේකට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ගොඩක් මන්ත්‍රීවරු ව්‍යවස්ථා ලෝමේකර්ස්ලා කියලා කියන්නේ ව්‍යවස්ථා සම ඒ කාර්යය ගොඩක් අය කරන්නේ නැහැ. එතන ගිහිල්ලා කතා දිහා බැලුවත් ඔය මාධ්‍යවට කතා කරනවා, සවුන්ඩ් බයිට්ස් දෙන්න ගහ ගන්නවා, බැන ගන්නවා, අපහාස කර ගන්නවා. ඇත්තටම මේ පළදායි ලෙස ඒ කාර්යය ගත කරන මන්ත්‍රීවරු ඉතාම අතලොස්සයි ඉන්නේ. අපි කියන්නේ අපි නම් බොහොම ඉතාමත්ම ඒ වගේම කරට අර කටයුතු කළේ. මම පුද්ගලික උදායක වුණා තොරතුරු දැනගීම මේ පනත සකස් කරලා ඒක සම්මත කර ගැනීම ක්‍රියාවලියට. නමුත් ඇත්තම මේ අපේ රටේ පාර්ලිමේන්තුව සෑහෙන දුරකට ආචාර ධර්මක අතිනුත් ඒ වගේම තමයි කාර්ය සාධනය ඇතිනුත් පිරිහිලා තියෙන්නේ. ඒක මේ දේශපාලන සංස්කෘතියේම ගරා වැටීම තමයි පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ. පරණතරමත්ම දැන් ඊයේ ආපු නඩු තීන්දුව. මොකද මේ නඩු තීන්දුව ඉතාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව. අපිට කිව්වනේ 2023 මාර්තු මාසේ 9 වෙනිදා පළාත් පාලන ඡන්දය පැවැත්වෙනවා කියලා කිව්වා. නාමයෝජනා බාර අරන් අංක දීලා මැතිවරණ කටයුතු ඉස්සරහට ගිහිල්ලා අන්තිමට
සල්ලි නෑ කියලා ඡන්ද නොපවත්වා ඡන්ද වාෂ්ප කළා දැම්ම. ඒක තමයි උනේ. මේක සම්බන්ධයෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේ දේශපාලන පක්ෂ සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේක ගැන අහන්න. දිග නඩු විභාගයක් ගියා කල් ඉකුත් වෙලා කියලා ඇතැම් අය චෝදනා කරා. හැබැයි දැන් ඇවිල්ලා තියෙනවා තීරණාත්මක නඩු තීන්දුවක්. මේක ඔබ කොහොමද කියවන්නේ? ඔය ඇත්තරම අශෝක ඊයේ දීපු නඩු තීන්දුව අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීපු ඉතාම වැදගත් ඓතිහාසික තීන්දුවක්. ලංකාවේ කිසිම කෙනෙකුට බෑ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අත තියන්න. ඡන්ද බලය කියන්නේ පරමාධිපත්‍ය බලයේ කොටසක්. මානව හිමිකම් කියන්නේ පරමාධිපත්‍ය බලයේ කොටසක්. එතකොට මෙන්න මේ ඡන්දය එක එක හේතු මත කල් දාන්න ඒව කරන්න බෑ. ඉතින් ඇත්තරම බලන්න දැන් ඒ නඩු තීන්දුවේ දුන්නේ ඒ තීරණය ගත්ත අය රටේ මාන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා තියෙනවා. කවුද උල්ලංඝනය කළා තියෙන්නේ? මේකේ කියලා තියෙන රටේ ජනාධිපතිවරයා මේකට වග කියන්න ඕනේ කියලා. සාහිත්‍යය තවත් අය. එතකොට දැන් අපිට ඉන්නේ ඇත්තෙම ගත්තොත් එීම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරමින් මානව හිමිකම් කඩ කරපු ජනාධිපති තුමෙක් ඉන්නේ. සහ එතුමා ඡන්දෙටත් ඉල්ලනවා. මේක ඉතාමත්ම මේ එතුමාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඉතාම බරපතල කාරණාවක්. සමහර රටවල නම් ජනාධිපති මේ වගේ යෝජනා වහන් පස්සේ එයායි ඡන්ද ඉල්ලන්නේ නැහැ, ඉල්ලාස් වෙනවා. නමුත් මට කියන්න තියෙන්නේ ඇත්තෙම මේක ඉතාම හොඳ නඩු තීන්දුවක්. මෙහෙම ඡන්ද කල් දාන්න හිතුවක්කාර විදිහට ඡන්ද කල් දාන්න බෑ. ඔය ආර්ථික ගැටලුව ඒව මෙව ආවට මේ ඡන්ද කල් දැමීමේ ක්‍රියාවලිය ගියේ දේශපාලන ක්‍රියාවලියක කොටසක් හැටියට. අපි දැක්කා මේ ජනාධිපතිතුමා ආර්ථිකය ස්ථාවර කරන්න ගත්ත සමහර පියවර සම්බන්ධයෙන් අපිට ප්‍රසාදයක් තියෙනව නැත්තේ නෑ. නමුත් හැමදාම එතුමාගේ දේශපාලන කළමනාකරණේ ගත්තොත් එහෙම මහා විනාශ වලින් තමයි කෙලවරුනේ. හැබැයි දැන් මම මේ මෙතෙන්දි මතු කරන්න කැමති පුංචි කාරණාවක්. මොකද ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයේ තියෙන මොහොත කිව්වා මේ මැතිවරණ ක්‍රමය ඇතුලේ ඉන්න සභිකයෝ ගාන වැඩි. මේක එකගතා සීමාව ඉක්මවල ගිහිල්ලා ඇති කරගත්ත තත්ත්වයක්. මේක 2015 ඔබතුමාලත් නියෝජනය කරපු එවක රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට ඉන්නකොට පළාත් පාලන නීතිය යාවත්කාලීන කළා, අලුත් කළා, වැඩිදුරට දියුණු කළා තමයි ගෙනාවේ. එතකොට මේ වියදම වැඩි වෙන්න බලපාපු ප්‍රධාන කාරණේ හැටියට මතුනේ ඒක. සභිකයින්ට 8000 ගාණක් ඉන්නවා, 8032ක් වගේ සභිකයෝ, මේක ගෙවන්න බෑ කියලා. මෙන්න මේ කාරණේ කියන්නේ මේ මැතිවරණ ක්‍රම වෙනස් කරගන්නවා, ඊට පස්සේ ඒකම පාවිච්චි කරනවා ඡන්දෙ නොතියයි. ඔව්, දැන් ඇත්තනම ওই වියදමේ කියන කාරණේ මතු කරගත්තේ සභිකයෙන් ප්‍රමාණය වැඩි වීම කියන කාරණාවටත් වඩා රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණානේ. ඒ වෙලාවේ මේක තියන්න සල්ලි නැහැ කියන තර්කය තමයි පාවිච්චි කළේ. හැබැයි ඔබ කිව්වා වගේම 2015 දී මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් කරගෙන විශේෂයෙන්ම අර කාන්තාවන්ට 130 කෝටායක දීලා අර වෝඩ් සිස්ටම් එකත් ඇවිල්ලා අනුපාත ක්‍රමෙත් ඇවිල්ලා ගත්තාම පස්සේ විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරු ඉතාම ජනප්‍රිය අපි කියන අර මිශ්‍ර ක්‍රමය කියලා කියන්නේ ඒ කියන්නේ ඒ කේවල ආසන වලින් සභිකයෝ තේරෙනවා. ඔව්, අනිත් පැත්තෙන් ගත්ත ඡන්ද ප්‍රමාණය අනුව අනුපාතිකව ඒසක් තේරෙනවා. එහෙම බෙදිලා මේ වියදම ටිකක් වැඩි වුණා. එතකොට ඩිමොක්‍රසීස් එක්ස්පෙන්සිව් කියලා කතාවක් තියෙනවා. ඒ ඔක්කොම වුණත් එදා අපි ඡන්දෙ තිබ්බනේ කියලා මන්ත්‍රීවරු තෝරගත්තා. ඉතින් වියදම් අරවා වැසට 2018 18 තිබ්බා. ඒ ක්‍රමයට තෝරලා ඉවර වෙලා මන්ත්‍රීවරු තෝරගත්තා. ඒක ඒ ක්‍රමේ ටිකක් දුරට වැඩ කළා. කාන්තාව මේ සභාව වලට ගියා. දැන් මෙතන පාවිච්චි කළේ ඇත්තරම මේක යට තිබුණේ ඇත්තරම දේශපාලන උවමනාව. ඡන්දේ කොහොම හරි නොතියා තබා ගැනීම තමයි යට උවමනාව. ඒකට ඔය විවිධ හේතු ඉදිරිපත් කළා. එහෙම කරන්න බෑ. ඉතින් සමහර ඡන්ද දැනටමත් හිර වෙලා තියෙනවා ඔය නීතිමය ගැටලු නිසා. පළාත් සභාව උනත් එහෙමයි. ඉතින් මං හිතන්නේ දැන් මේ තීන්දුවත් එක්ක මේ ඡන්ද ටික ඔක්කොම හෙටානි දෙනකොට තියන්න වෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේදී නඩු පවරපු පාර්ශවවලට නඩු ගාස්තු ලෙස එක පාර්ශවයකට රුපියල් 101,000 ගානේ දෙන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තියෙනවා. මොකද මේ තුලින් ප්‍රකාශ වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිලාෂය. ඔව්, ඇත්තම ශ්‍රේෂ්ඨාධිකරණයට අපි හිසනමා ගෞරව කරන්න ඕනේ. රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නීතිය ආරක්ෂා කරමින් නීතිය අර්ථකථනය කිරීමනි කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය රටේ ජනතාවගේ
පරමාධිපත්‍ය බලය ඡන්ද බලය කියන එක මහා ඉහලින් ආරක්ෂා කරලා තියෙනවා. ඒම ශේෂ්ඨාධිකරණය තිබීම ගැන අපි 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 ආඩම්බර වෙන්න ඕනේ. අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රටේ අපි අපිට ඉන්නේ තමන්ගේ දේශපාලන බලවමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන් රටේ මැතිවරණ ඇතුළු ඕන එකක් උල්ලංඝනය කරන්න තරම් සාහසික වෙන දේශපාලඥයෝ. ඉතින් ඇත්තරම පසුගිය කාලේ ඉඳලම තිබුණා රටේ ජනාධිපතිතුමා බාරගත්ත වෙලේ ඉඳලා, මම ආර්ථික වටසහන ගැන නෙවෙයි කියන්නේ, ඒක ගැනත් ප්‍රශ්න නැතුව නෙවෙයි, එතුමා මොනවා හරි කරයි මේකට. ඡන්දෙ තියෙන එකක් නෑ එතුමා. ඡන්දෙ කල් දාගනි, මොනවා හරි ගැටයක් ගහගනි. ඒකේ මේ හැම ඡන්දෙකටම පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන එකක් නෑ, ජනාධිපති ඡන්දයක් තියෙන එකක් නෑ. එතුමා විශාල මේ එතුමාගේ මොලේ පාවිච්චි කරලා ලොකු ගැටයක් ගහගනි කියලා කිව්වා. හැබැයි මම අපි නම් දැක්ක එතුමාගේ ගහන ගාන හැම එකක්ම අතේ පත්තු වෙනවායි කියලා. ඉතින් දැන් එහෙම එකක් වෙලා තියෙන නමුත් මේක ජනතාවගේ වාසියට දැන් මම හිතන්නේ මේ ජනාධිපතිවරණයේ තියලා අවසාන වෙච්ච ගමම්ම ඔය පළාත් පාලන ඡන්දය තියන්න වෙනවා. ඔය දැන් තියෙන ක්‍රමයට ඒක වීදම් අඩුද වැඩිද කියන කාරණේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ජනාධිපති ඡන්දයටත් ලොකු වීදමක් යනවනේ. ඡන්දවලට වීදම් යනවා. ප්‍රජාතන්ත්‍රවාදී ටිකක් මිල අධික භාණ්ඩයක්. ඩිමොක්‍රසීස් එක්ස්පෙන්සිව් කියලා කියනවනේ. බට් දැට් ඉස් ද ප්‍රයිස් වී පේ ෆෝ ද ස්ටැබිලිටි. ඉතින් මේ ඒක කරන්නට ඕනි. මම හිතන්නේ ඒකත් එක්කම ජනතාවගේ ඡන්ද බලය ආපහු තහවුරු වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි ඇත්තෙම මේ මේවා කරන්න ගිහිල්ලා මේ වෙට්ටු දාන්න ගිහිල්ලා ජනාධිපතිතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ රටේ ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාව මානව හිම්කම් කඩ කරපු දේශපාලනඥයෙක් හැටියට. මේකට ඒ තත්ත්වය අවබෝධ අත්පත් වීම ගැන මට කනගාටුවක් තියෙනවා. තවත් වැදගත් කාරණයක් තියෙනවා මේ නඩු තීන්දුවෙන් මතුවෙන. ඒ තමයි දැන් මැතිවරණ කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම මෙහෙවනෝ ඩිරෙක්ටඩ්. ඒ අය කියනවා මේ පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්න. දැන් මෙතන තව විදියකින් බැලුවොත් මේ ගොඩනැගෙන්නේ මැතිවරණ කොමිසම වගේ ස්වාධීන ලෙස පිහිටවලා තියෙන ආයතන තමන්ගේ වගකීම අරගෙන මේ ඒ කටයුතු ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යන්න කැපවිය යුතුයි කියන එක ඔවුන්ට ඒ සඳහා අවස්ථාව තියෙනවා, බලය තියෙනවා කියන කාරණය නේද? හරියටම හරි ඒ කාරණේ දීලා තියෙනවා. ඉතින් ඇත්තරම මේ මැතිවරණ කොමිසමටත් දීලා තියෙන පණිවිඩය තමයි දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍ර වලට අනුවම මේ ස්වාධීන කොමිසම් වලින් තමන්ට ලැබෙන බලය හසුරවන්න යන්න එපායි කියලා තියෙනවා. තමන්ට පවරලා තියෙන බලය ඒකට අනුව ක්‍රියාත්මක කරන්න. ඉතින් මං හිතන්නේ අපේ රටේ මැතිවරණ කොමිසමටත් ඉතින් විශාල පණිවිඩයකුත් තියෙනවා. ඒ අයත් මං හිතන්නේ ඉදිරි කාලයේදී ඔය දේශපාලන අභිලාෂ හංගවාගෙන ගේන තාක්ෂණික යෝජනාවලට අනුව මැතිවරණ එහාට මෙහාට කල් දෙමීමට එරෙහිව මැතිවරණ කොමිසම අර ප්‍රොඇක්ටිව් ඉස්සරහට ගිහිල්ලා කටයුතු කරන්න ඕනි කියන පණිවිඩෙත් මේක දීලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉතාම පැහැදිලිව කියනවා මැතිවරණ කොමිසම අදාළ සෙසු රාජ්‍ය නියෝජිතායතන එකතු කරගෙන ඔවුන් සමග එක්ව කටයුතු කරමින් මැතිවරණ පැවැත්වීමේදී කටයුතු කරන්න ඕන අය ඒ සඳහා ඔවුන්ට වගකීමක් තියෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බැලුවහම මේ ජනාධිපතිවරණය අභිමුව මේ තීන්දුවෙන් මෙතනින් අපි බලද්දි මේ කවුළුවෙන් බලද්දි මේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් විවර වුණු අලුත් කවුළුවෙන් මූලික මානව හිමිකමක් ලෙස මැතිවරණ කියන කාරණෙත් එක්ක බැලුවාම අපිට මොන කලාපවලටද යෑමේ අවස්ථාව තියෙන වඩා සාධාරණ වඩා විධිමත් ජනාධිපතිවරණයක් දිහාවට? ඔව් ඇත්තටම අශෝක කියන්න ඕනේ ලංකාවේ මැතිවරණ ඇතෙම 2015න් පස්සේ සෑහෙන දුරට සාධාරණව පැවැත්වෙනවා. සෑහෙන දුරට කියලා කියන්නේ අසාධාරණකම් නොවනව නෙවෙයි. ඉස්සර වගේ හොර ඡන්ද දාන්න මේ වයලන්ස් මේ කියන්නේ ප්‍රචණ්ඩ කටයුතු වලට ඒවට ඉඩක් නැහැ. ඐ කාඩ් නම්බර එක අනිවාර්යයි. එහෙම ගොඩාක් සෑහෙන්ඩ සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වෙනවා. නමුත් මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය ඒ ප්‍රචාරක ක්‍රියාවලිය රාජ්‍ය බලය දරණය දරන්නා වූ විශේෂ වරප්‍රසාද ඒවා අඩුපාඩු වෙලා නැතුව නෙවෙයි සෑහෙන්ඩ තියෙනවා. ඉතින් අපේ ඉදිරි මැතිවරණය සෑහෙන්ඩ සාධාරණ මැතිවරණයක් වෙයි කියලා මම හිතනවා. එතම 2015 ඉඳලා මැතිවරණ ගොඩක් ඒවා සාධාරණයි ප්‍රතිඵලය මොකක් වුණත්. ඉතින් හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට අපට පෙනෙනවා මේ මැතිවරණය දැන් ප්‍රකාශයට පත් වෙලා තිබෙද්දි
ජනාධිපතිතුමාත් අපේක්ෂකේ හැටියට ඉදිරිපත් වෙලා තිබෙද්දිත් අර ලබැන්දියාවන් අතර ගැටුමක් කියලා අපි කියන්නේ ක්ලෑෂ් ඔෆ් ඉන්ටරස්. දැන් ජනාධිපතිතුමා විවිධ පත්තිීන් දෙනවා, ඇමතිකන් දෙනවා, ඒවා මේ යොදව කරනවා සහ විවිධ වෙළඳ ගිවිසුම් වලට එළඹෙනවා. සමහරවල් රටට හිතකර දහිතද කියලා සාකච්ඡා කරන්නවත් වෙලා වන්නේ. පාර්ලිමේන්තුව රැස් වෙනවා, පොඩක් කෑකෝ ගහ ගන්නවා, මන්ත්‍රීවරු එහාට මෙහාට පයින්න, පාර්ලිමේන්තුව වහලා දාලා මන්ත්‍රීවරු ඡන්ද කැම්පේන් වලට යනවා. රටේ සිද්ධ වෙනවා මහා අමුතු විපරීත ක්‍රියාවලියක්. ඉතින් මම හිතන්නේ මේ ජනාධිපතිවරණයේදී ඕවා අපි සාකච්ඡාවට ගන්නවා. ආණ්ඩුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙද්දී අර ඔබ ඉතාම නිවැරදිව කිව්වා වගේ ඇමතිවරු පත් කරනවා, නියෝජ්‍ය ඇමතිවරු පත් කරනවා, පත් කරපු ඇමතිකම් ජනාධිපතිවරයා පවර ගන්නවා. ඊළඟට මේ විදේශ ගිවිසුම් වලට යනවා. අපි දැක්ක මේ පහුගිය දවසේ විශේෂයෙන්ම මෙගාවොට් 1000කට ආසන්න විදුලිය ජනනය කිරීම සඳහා පාසුකම් ඇතිවන අවස්ථාව තියෙන LNG සැපයීම සඳහා ගිවිසුමක් අත්සන් කරා ඉන්දියානු සමාගමක් වන පෙට්‍රොනෙට් LNG එක. දැන් මේ වගේ ගිවිසුම් වලට යන්න මේ මොහොත ගැලපෙනවද? ඔව් අශෝක, ඇත්තම වැදගත් ප්‍රශ්නයක්. මේකෙදි කෙලින්ම කියන්න ඕනි මේ රටේ බලශක්ති ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම අපි ඉන්දියාවට විරුද්ධත් නැහැ. හැබැයි දැන් මේ ගිවිසුම මම සම්පූර්ණයෙන්ම දැක්කේ නැහැ. නමුත් මම ප්‍රවෘත්ති ආශ්‍රයෙන් මේක තියෙන අන්තර්ගතය ගැන මම හොයලා බැලුවා සහ විශේෂඥයොත් එක්ක මම කතා කරලා බැලුවා. මේකෙදි කරන්නේ ඇත්තටම ඉන්දියාව ඉතා අඩුමිලට මැද පෙරදිග රාජ්‍යයන් වලින් ඒගොල්ලෝ මේ බලශක්තිය ගන්නවා. අරගෙන සමහර අය කියනවා මැද පෙරදිග පැත්තෙන් නෙවෙයි රුසියාව පැත්තෙනුත් ගන්නවා කියලා. කොහෙන් හරි ගන්නවා ඒ කොචින් වල තියෙන සමාගමෙන්. ඒ සමාගම අපේ රුසියාවට මේව අලෙවි කරගන්න බෑ ජාත්‍යන්තර වෙළඳපළේ. මේකත් මේ සංගවුණු දෙයක් මේ ගැතුනේ. ඒගොල්ලෝ ගන්නවා ඉන්දියානු සමාගම. ඉන්දියානු සමාගම අපට අඩු මිලකට එහෙම නෙවෙයි අර ලෝක වෙළඳපොළේ මට්ටමට අපිට විකුණනවා. ඒ වගේ අපිට එහෙම ආර්ථික වාසියක්වත් එහෙමත්පත් වෙන එකක් නෙවෙයි මගේ ගත්තාම පස්සේ. නමුත් අර අකණ්ඩ සැපයුමත් තහවුරු කරගන්න අරවා මේවා ඕවා වෙන්න පුළුවන්. කාරණේ තියෙන්නේ අපි මෙහෙම දීර්ඝකාලීනව මේ මොකක් හරි මේ රටක් එක මෙහෙම ඒක වුණාට පස්සේ අපේ බලශක්ති ස්වාධීනතාව අපිට නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේවා විධිමත් විදිහට මේ කලබල මැද්දේ මේ වගේ බලශක්තිය වගේ ඊටාම වැදගත් දෙයකට ගිවිසුමට එළඹලා මේවා ප්‍රමාණවත්ව සංවාද කරලා නැහැ. මේවා මොන හරි යට ගනුදෙනු තියනවද කියන එක හොයාගෙන නැහැ. එම නිසා සහ මේවා භූදේශපාලනික ප්‍රශ්න තියනවද කියලා ඒ මොකටවත් වෙලාවක් නැතුව කරවලේ අසං කරන ගිවිසුම් වගේ මේ වෙලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් බැලුවොත් ලංකාවේ පාර්ලිමේන්තුවට අයවැයක් පවා සම්පූර්ණ අයවැය වාර්තාවක් පවා ගෙනල්ලා විවාද කරලා සම්මත කරගන්නේ ආණ්ඩුව මාරු වෙන මොහොතකන. ඔව්. දැන් එහෙම සම්ප්‍රදායක් තියෙද්දි අපි මේ දීර්ඝකාලීන ගිවිසුම් වලට යනවා. ඔව්. ඕක විතරක් නෙවෙයි. ඔක විතරක් නෙවෙයි. දැන් ටෙලිකොම් එක සම්බන්ධයෙන් එහෙම අනතුරක් තිබෙනවා. සමහර අය කියනවා ඒ වගේ ගිවිසුනොත් අස්කල් මේ එළඹිලායි තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මේ සංක්‍රාන්තිය ඒව කරන්න හොඳ වෙලාවක් නෙවෙයි. ඒක කරන්න හොඳ වෙලාවෙන් එහෙම කරව පාලකයෝ හිටියා. ඒ පාලන තන්ත්‍රවලට වෙච්ච දේත් අපිගේ අවබෝධයක් අපිට තියෙනවා. එම නිසා මං හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුව වගේ ගිවිසුම් වලට කඩිමුඩියේ යන්නේ ඇයිද කියන එක පිටිපස්සේ තාම බරපතල සැකයක් තිබෙනවා. ඒ වගේම තමයි රටේ ජාතික අභිලාෂයන්ට මේවා කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් නැතුව මේවාට ගියාට පස්සේ ඇත්තේ මේක රටට දීර්ඝකාලීන වශයෙන් හානිකර වෙන්නත් පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපි බලන්න ඕනේ ඇත්තරම ඉන්දියාව අපට උදව් කරන රාජ්‍යයක්. හැබැයි ඉන්දියාවත් එක්ක අපි ගහන මේ බලශක්ති එකඟතා එකක්වත් ඉන්දියාව ක්‍රියාත්මක කරලා නැහැ. අනික්ව කරලා තියෙනවා. නමුත් ඒ බලාගාර හදන්නේ මොකක්වත් එහෙම වෙලාත් නැහැ. ඉතින් අවසාන වශයෙන් මේ ඔක්කොම කඩාගෙන වැටුනොත් එහෙම කොහෙන්වත් අපිට බලශක්තිය තෙල් අරවම ගන්න බැරුව මේ ආපවතාවක් ගෑස් පෝලින් තෙල් පෝලින් එන්නත් පුළුවන්. ඒ ඔක්කොම වෙන්නේ මේ විනිවිද භාවයකින් තොරව මේ වගේ වැදගත් ක්‍රමෝපායක ගිවිසුම් වලට අනේක. එම නිසා අපි මේ ජනාධිපතිතුමාට කියන්නේ රජයට කියන්නේ මේ වෙලාව රටේ මේ සංක්‍රාන්තියට ඉඩ දීලා මේ බලහුමාරුවට ඉඩ දෙන්න කියලා. ඒ වගේම එකක් තමයි අර ඉලෙක්ට්‍රොනික වීසා මගඩිය. දැන් ඒකත් වගේම කොළේ වහලා අසං කරපු එකක් නේ. වෙලාවට අර චම්පිකරණවක මන්ත්‍රීතුමයි හකීම් මන්ත්‍රීතුමයි සුමන්දිරන් මන්ත්‍රීව උසාවි ගිහිල්ලා ඒක අල්ලගත්තා. ඒකද ඒකත් උසාවියෙන් තහනම් ගෙවුවා. නැත්තම් වෙන්නේ ඇත්තරම
ඒක අනුසාංග ප්‍රතිඵල තාම තියෙනවා මිනිසුන්ට පාස්පෝර්ට් එකක් ගන්න බැරුව තාම ඉන්නේ. නමුත් ඒ වගේ මගඩි සිද්ධ වෙනවා මේ කරවලේ වෙන දේවල් ටික. ඉතින් මේවා ගැනත් ජනතාව විශාල අවබෝධයකින් යුතුව මේ සැරේ මේ ඡන්දය දිහා බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. පරණතරමාත්ම දැන් ඔබ නියෝජනය කරන්නේ මේ මොහොතේ සමගි ජන සන්ධානය. හැබැයි ඔබ එක්සත් ජනරජ පෙරමුණ හැටියට පහුගිය කාලේ අපිට මතකයි වෙනම දේශපාලන අනන්‍යතාවයක් ගොඩනගාගත්තා, වෙනම රැස්වීම් තිබ්බා. දැන් එහෙම තිබිලා ආයි මෙතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ආයි සජිත් ප්‍රේමදාස් මහත්මයා ප්‍රමුඛ සන්ධානයේ එක ස්ථානගත වෙලා ඉන්නවා. ඒ නිසාමයි මේ ජනතාවගේ හිතේ තියෙන්නේ ඔව් සමහර අය යනවා පනිනවා. සමහර අය යනවා කියලා එතනම ඉන්නවා. මේ දෙකෙන්ම බලන්නේ කේවල් කරන්නද මොනවාරි ගන්නද බලන්නේ? ඇත්තෙන්ම අපේ තීරණය රටේ අනාගතය සම්බන්ධයෙන්, රටේ ජනතාව සම්බන්ධයෙන් ගත්ත ඉතාමත්ම බොහෝම සංවේදීව ගත්ත දේශපාලන තීන්දුවක්. අපේ පක්ෂයේ තීන්දුව ගන්නේ අපේ පක්ෂයේ අවශ්‍යතාවන්ට, බලයේ අවශ්‍යතාවන්ට ඉහළින් රටේ අවශ්‍යතාවන් තියලා. ඇත්ත අපි සමගි ජන බලවේගයෙන් තමයි තරඟ කළේ. හැබැයි තරඟ කරනකොටත් අපි සමගි ජන බලවේගයත් එක්ක අපි හිටියේ, මම චම්පේ කැමතුමා වගේ අපි කටහිටි අවබෝධතාවගේ විසමකින් එකතු වෙලා. ඒතර අපි අපිට වෙනම අනන්‍යතාවකුත් තිබුණා. අපි පාර්ලිමේන්තුවට ගියේ ඒ කැඩේ තරඟ කළා. ඒතර අපි වෙනම අනන්‍යතාවත් අපි ආරක්ෂා කරගෙනමයි සමගි ජන බලවේගයේ එදත් හිටියේ. හැබැයි අපි අපේ ජනවරම පාවල දුන්නේ නැහැ. අපිටත් ජනාධිපතිතුමා ජනාධිපති ධූරය ගන්න වෙලාවේ අපි සාකච්ඡා කළා. අපි වැඩපිළිවෙලක් එතුමාට ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළොත් අපිට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සහයෝගය දෙන්නම් කියන වචනේ විතරයි කිව්වේ. නමුත් අපට යෝජනා කළේ ඇවිල්ලා ඇමති ධූර ගන්න කියලා. මට නෙවෙයි, මේ අපිට වෙන වෙන දේවල් අපි කොහොම කරන්න බෑ කියලා. අපි මොකද අපේ ජනවරම වෙනස්. අපි හිටියේ විපක්ෂේ. අපි කතා කළේ විපක්ෂේ. රාජපක්ෂලා ආණ්ඩු කරන කාලෙත් අපි විපක්ෂේ. ඒ වගේම තමයි මේ ජනාධිපතිතුමා ආණ්ඩු ගත්තට පස්සේ ඒකත් රාජපක්ෂ ආණ්ඩුවම තමයි. සාටකේ විතරයි අඩු වෙලා තිබුණේ. නමුත් අපි එතුමාට කරපු හොඳ වැඩට අපි උදව් කළා විපක්ෂේ ඉඳගෙන. අපි කිව්වේ අපිට ආණ්ඩුවට එන්න ඕනේ නැහැ. හොඳ වැඩවලට උදව් කරන්න අපිට ආණ්ඩුවට එන්න ඕනේ නැහැ. අපි විපක්ෂේ හිටියේ. දැන් මේ වෙලාවෙත් දැන් මම යම් හේකින් පාර්ලිමේන්තුවට ගියත් මං ගිහලා වාඩි වෙන්නේ විපක්ෂේ. මොකද මට ඡන්දය දීලා තියෙන්නේ සමගි ජන බලවේගය. රත්නපුරේ සමගි ජන බලවේගයට ඡන්දය දීපු මිනිස්සු කියලා නෑ ආණ්ඩුවට යන්න කියලා. අපි විපක්ෂ තමයි වාඩි වෙන්නේ. හැබැයි මේ ඇයි මේ වෙලාවේ අපි සජිත් ප්‍රේමදාස් මහත්මයා තෝරගත්තේ කියන එක ගත්තාම අපිට ඔප්ෂන් තුන, මේ අපිට විකල්ප තුනයි තියෙන්නේ. අපේක්ෂකව 30 ගානක් හිටියට අපේක්ෂකව 3 දෙනෙක් කරලියට ඇවිල්ලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ඉන්නවා. ජනාධිපතිතුමා ඉන්නවා, සජිත් ප්‍රේමදාස් මහත්මයා ඉන්නවා. ඊටාම පැහැදිලිව කිව්වොත් එහෙම රටක් කියන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ මේ වෙලාවේ. එතකොට දැන් ජනාධිපතිතුමා ගත්තොත් එහෙම ජනාධිපතිතුමා රට පේන්නේ නිකන් ඩෑෂ්බෝඩ් එකක් වගේ. එතුමා බලන්නේ ඉලක්කම් ටික. ආර්ථික වර්ධනය කීයද? විනිමය අනුපාතය කීයද? අපනන ආදායම මොකද්ද? ණය කොච්චරද නැද්ද වගේ ඉලක්කම් ටික. ඒ ඩෑෂ්බෝඩ් එක විතරයි බලන්නේ. ඒක ඒ රටේ මිනිස්සු දිහා බලන්නේ නැහැ. ඒ හින්දා තමයි මොකක් හරි ආර්ථිකයක් ස්ටැබ්ලිෂ් කරන්න, ආර්ථිකයක් ස්ථාවර කරන්න කියලා පුංචි මිනිහගේ බෙල්ල මෙරිකන්නේ හැම වෙලාවෙම. බදු බර, ණය බර, ජීවන බර ඔක්කොම පටවන්නේ පොඩි මිනිහා මත. එහෙමනේ දැන් කළේ. අපි කිව්වෝ කරන්න එපා, සහකම්පනියක් තියෙන්න ඕනේ කියලා. එතකොට ජනාධිපතිතුමාට රට කියලා පේන්නේ අර ඉලක්කම් ටික විතරයි. ඩෑෂ්බෝඩ් එකක් එතුමා රට කියන්නේ රටේ ඉන්න මිනිස්සුන්ව පේන්නේ නැති ගතියක් තමයි අපට පෙනෙන්නේ. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුරදිසානායක මහත්තයතුළු කණ්ඩායම ගත්තා. ඒගොල්ලන්ට රට කියන්නේ මොකක් අයිඩියොලොජි එකක්, දෘෂ්ටිවාදයක්. මේ ඒ දෘෂ්ටිවාදී කොච්චර අලුත්ද, පරණද, ගැළපෙනවද, ඒවා මොකක්ව හොයන්නේ? ඒ දෘෂ්ටිවාදය පරික්ෂා කරන ලැබ් එකක් බවට මේ රටපත් කරගන්න හදනවා වගේ තමයි අපිට පේන්නේ. එතකොට අපිට පේනවා හින්දා මේ යුගයට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙලක් ඒ අය අතර නැහැ කියන එක. ඒ මාර්ගය ගියොත් එහෙම අර වෙනිසුවිලාට අත් වෙච්ච ඉතාමත්ම හොඳ රටක්, ඛනිජ සම්පත්, ධන සම්පත් ඔක්කොම තිබිච්ච රටක් අද දුප්පත්කමේ ගෙලිලා ඉන්නවා. ඒ මතවාදී පරිශාව කරන්න කියලා. එහෙම කරන්න ගියොත් මේ රට මේ තීන තැනට වැඩිය ප්‍රපාතයට පත් වෙනවා. ඇත්තෙන්ම රටක්, එතකොට රටක් කියන්නේ දෘෂ්ටිවාදයක් නෙවෙයි, ඩෑෂ්බෝඩ් එකක් නෙවෙයි, රටක් ඔක්කොටම රටක් කියන්නේ මිනිස්සු කියලා හිතන ස්වභාවයක් මොන සීමාකන් තිබුණත් සජිත් ප්‍රේමදාස මෙතුමා ළඟ තියෙනවා. දැන් ඒ නිසා අපි තෝරගත්ත
මේ වෙලාවේ රටට හොඳ දේශපාලන අවකාශයක් රට ගොඩ ගන්න නම් සමගි ජන බලවේගට උදව් කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා මේ කාරණා පිළිබඳ වඩා පුළුල් දෘෂ්ටියකින් බලන්න පුළුවන් කෙනෙක්. මේ පෞගේ කාලේ කරුපර්ණ විතාන මහත්මයා තමන්ගේ PhD උපාධියේ නිබන්ධ කටයුතු වලටත් කාලය යොදලා තිබුණා පාර්ලිමේන්තුවේ නොහිටපු කාලේ. දැන් ඔබතුමාගේ පර්යේෂණ කලාපය වෙන්නේ මේ දේශපාලන දෘෂ්ටිවාදය. දැන් ඒ පර්යේෂණ එක්ක එකතු කරගත්ත දේවල් මේ මොහොතට තිබ්බොත් කොයි වගේද? මගේ ආචාර්ය උපාධි කටයුතු අවසන් නැහැ. මම ඒක අන්තිම අධීරයේ තියෙන්නේ. නමුත් මම කියන්න කැමති පොදු වශයෙන් ගත්තොත් එහෙම මම පර්යේෂණය කළේ රටේ ජනතාවගේ දෘෂ්ටිවාදය සහ දේශපාලන පක්ෂ අතර තියෙන සම්බන්ධය. ඒක දේශපාලන සමාජ විද්‍යාවට අයිතිය පොලිටිකල් සෝෂියොලොජි. ඉතින් මම කිසියම් දේශපාලන පක්ෂ කීපයක් තෝරගෙන සායක පක්ෂයක් විශේෂ කරගෙන මම කියන්න හදන අදහස තමයි සමහර පක්ෂ බිඳ වැටෙන්නේ මේ නායකත්ව ප්‍රශ්න, අභ්‍යන්තර බල අරගල ඒව නෙවෙයි, මේ සමහර දෘෂ්ටිවාදාත්මක කරුණු බලපානවා පක්ෂ කඩාගෙන වැටෙන්න කියලා. ඉතින් ඒක මම ඔප්පු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මගේ තීසස් එකෙන්. දැන් මේ ඔබ නියෝජනය කරපු එක්සත් ජනරාජ්‍ය පෙරමුණට අවකාශයක් නැති බවද තහවුරු වුණේ? ඒ ජාතිකත්ව බලවේග වගේ දේවල් එක්ක එකතු වෙලා අර සිහල උරුමේ ඉඳලා ක්‍රමිකව විකාශ වෙලා ආපු ධාරාවට ඉඩක් නැති බවද තහවුරු වුණේ මේ? ඔව්, ඇත්තරම ජනවාර්ගික ජාතිකවාදයට ලංකාවේ දැන් ඉඩක් නැහැ. ඒ වගේම වන් ඉෂු ජාති ආගම වගේ දේවල් හදාගත්ත පක්ෂවලට ඉඩක් නැහැ. ජනරජ පෙරමුණේ ඉන්න නායකයෝ අතීතයේදී වෙන ඔය හැම දේශපාලන භාවිතාවකම අඩු වැඩි වශයෙන් ඉඳලා තියෙනවා. හැබැයි අපි ජනරජ පක්ෂය හැදුවේ මේ රටට නව ජනරජවාදයක් හදලා දෙන්න. ඒ ජනරජවාදය ජනවර්ග ජාතිකවාදයෙන් ඈත් වෙච්ච එකක්. අපි ඒක පුරවැසි ජාතිකවාදය, අර එත්නික් නැෂනලිසම් ඇන් සිවික් නැෂනලිසම් කියලා තියෙනවනේ. අපි බලන්නේ ඒ ජනරජයට ඔබින ජනරජ ජාතිකවාදය. අපි ජාතිකවාදයෙන් ඈත් වෙලා නැහැ, ජනරජ ජාතිකවාදයක් හදන්න. ඒ නිසා තමයි අලුත්ම දේශපාලන පක්ෂයක් හැදුවේ. ඉතින් ඒ දේශපාලන පක්ෂයේ තාම තියෙන වර්ධනීය අවදී. මේක අවුරුද්දයි හදලා. බලමු ඒකට ඉඩක් තියෙද නැද්ද කියන එක මේ අනාගතයේ තීන්දුව කරන කාරණාවක්. පරණතර මහත්මයා බෙහෙත්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම ගැන.